නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ලෝක ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ වැඩිම පීඩනයක් එල්ල කරපු ජනාධිපති අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. නඩු දාලා මෙතුමා වෙනුවෙන් මහා දැවැන්ත පීඩනයක් එල්ල කරනවා කියලා දළ සලහපෙරුම එමතුමා කිව්වා. අපි කියන්න කැමති ඒකේ ඇත්ත කතාව. ලෝක ඉතිහාසයේ මෙච්චර නඩු ප්‍රමාණයක් තියෙන, මෙච්චර රාජ්‍ය දේපල හොරකම් කරපු, මෙච්චර චෝදනා තියෙන එකම අපේක්ෂකයා මෙතුමා තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා නඩු වැටෙන එක, පීඩන එල්ල වෙන එක අපිට කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි බය නැති ගෝටනම්, ගෝට බය නැත්තම් හැබැයි නඩු වලට බයයි. නඩු දවසට ලෙඩ වෙනවා, නඩු දවසට රට යන්න වෙනවා, නඩුවේ නඩුකාර උන්නාන්සල මාරු කරන්න කියනවා, නඩුව අහන්න එපා කියලා කල් ගන්නවා, වාරණ ගන්නවා. එහෙම නැතුව, බය නැතුව කෙලින් එන්න ඕනි වැරදි කරලා නැත්තම්. වැරදි කරපු නිසා තමයි මේ පීඩන එල්ල වෙලා තියෙන්නේ. ඒකයි අපේ හැම දෙනාගේම ඉල්ලීම. මේ හොඳම අපේක්ෂකයා, අපට ගැළපෙනම අපේක්ෂකයා, හොඳට දිනලා අපිට පරද්දන්න පුළුවන් එකම අපේක්ෂකයා මෙතුමා නිසා. අනිත් කාරණාව, ජාතිවාදී අරගල, ජාතිවාදී මතවාද හරහා දේශපාලන බලයට එන්න හදන, සිංහල ඡන්දපදනම තමන්ගේ ඡන්ද ගොඩක් බවට පත් කරගන්න, අනෙක් ජාතීන් පීඩණයට පත් කරලා ප්‍රශ්නවලට ඇති කරලා සිංහල ඡන්ද ගොඩ වෙනුවෙන් ඒකේ 60%, 65% ගෙනීමේ උමනාව මතම ජාතිවාදයේ වපුරන කණ්ඩායමක් හැටියට අපි පැහැදිලිව කියනවා, මේ අය අපිට අඳුරු මතකයක් තියෙනවා 21 වෙනිදා පාස්කු ප්‍රහාරය. ඒ වගේ ප්‍රහාරයක් පිළිබඳව ඇතැම් ආගමික නායකයින්ගේ සහයෝගයත් අරගෙන රට ඇතුලේ බයක් ඇති කරන්න මේ වෙලාවේ කටයුතු කරනවායි කියන්නේ. රට ඇතුලේ භීතියක් නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඒ කටයුතු කරලා මේ භීතිය හරහා මිනිස්සුන්ට ජාතික ආරක්ෂාව පිළිබඳ, මිලිටරි ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් මතු කරලා ඒ සඳහා ඉන්න එකම ගැලවුම්කාරයා තමන්ගේ අපේක්ෂකයා කියා ගැනීමේ අවශ්‍යතාවයක් අද මතු වෙලා තියෙනවා. 21 වෙනිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පාසල්වලට ගිහිලා බෝම්බ තිව්වේ, පොහොට්ටුවේ මිනිස්සු, ඉස්කෝලවලට ළමයි යවන්න එපා කියලා කිව්වේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු, ඒ මේ රට අරාජික කරන්න. හෙට දවසේදී මේ මැතිවරණයට ඉස්සෙල්ලා තැන තැන තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් බෝම්බයක් වුණත් පුපුරවන්න මේ අයට බැරිකමක් නැහැ කියලා අපිට හැඟෙනවා. තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් ඉස්කෝල වහන්න පුළුවන් නම්, තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් දවස් ගණන් ගුරු උද්ඝෝෂණ තියන්න පුළුවන් නම්, තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් විශ්වවිද්‍යාල වහලා තියන්න පුළුවන් නම් රටේ අනාගතය අධ්‍යාපනයේ කඩාකප්පල් කරන්න, තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් දුම්රිය යන අහිංසක මගීන් ජීවිතයත් මරණයත් අතර සටනක යොදවන්න පුළුවන් නම්, තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් මේ රට බේරගත්තු රණවිරුව, කකුල් අත්පා අහිමි වෙච්ච රණවිරුව, කොටුවේ දවස් ගාණක් අවුවේ වැස්සේ තෙමි තෙමි ඒ තමන්ගේ දේශපාලන අවශ්‍යතාවය වෙනුවෙන් තියන්න පුළුවන් නම් මේ අයට කරන්න බැරි දෙයක් නැහැ කියන එකත් මම මේ මොහොතේ මතක් කරනවා, තමන්ගේ බලය රැක ගැනීම වෙනුවෙන්.